හැමෝම සාදරයෙන් පිළිගන්නවා හෙළබිම ටීවී අපේ YouTube channel එකට. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපි හැමෝටම වැදගත් මාතෘකාවක් ගැන. රැඳෙන්න හෙළබිම ටීවී අපි එක්කම මේ ඔබ කවදාවත් අහලා නැති මරණයට අතවමන සිගරට් වේ කතාව. विविध गोत्र जन खंडायम विविध हेतु दुम्पाने साक्षी हम උදාහරණයක් විදිහට මායම් කියන ශිෂ්ටාචාරය ගැන බලමු. සමහර ජන කණ්ඩායම් තමන්ගේ මේ චාරිත්‍රය පුරුද්දට පත් කරගෙන තිබුණා. උදාහරණයක් විදිහට මෙක්සිකානු ජන කණ්ඩායම් ගැන බලමු. ඒ වගේම ඔවුන් අදහන දෙවියන් හා සම්බන්ධ වීමට වර්තමානයේ අප කංසා නමින් හඳුන්වන ශාකී පත්‍ර භාවිත කළා. නාවිකයන් අතර මෙන්ම ශීත දේශගුණයන්ගෙන් වාසය කරන නතරද දුම් වීම කෙමින් ජනප්‍රිය වුණා. වර්තමානයේ විවිධ නම් වලින් විවිධ ආකාර වලින් ඇති දුම් වැටියේ පරිණාමය ආරම්භ වෙන්නේ 16 වෙනි සියවසෙන්. ඇමරිකාව සහ යුරෝපීය අනෙකුත් රටවල් වල වාණිජමය පරමාර්ථය මත දුම් කළ වගාව ආරම්භ වුණේ මේ කාලපකවානුවේදීමයි. කෙසේ නමුත් අද වෙනකොට ලෝකේ විශාල ඉල්ලුමක් මේ දුම් කලාශීය නිෂ්පාදනවලට හිමිලා තියෙනවා. ඒට සාපේක්ෂව විශාල තරගයක්ද දුම් කොළ සමාගම් මත නිර්මාණය වෙලා තියෙනවා. මේ තරගකාරීත්වය මත තම තමන්ගේ පරිභෝගිකයන් රඳවා ගැනීම සඳහා මේ සමාගම් තම තමන්ගේ නිෂ්පාදනවලට විවිධ වූ රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. ඒ දුම් වැටියට අදාළ වූ රසය වර්ණය කල්පවැත්ම වැනි දේවල් රඳවා ගන්න උවමනා නිසායි මේ වගේ රසායනික ද්‍රව්‍යයන් අදාගන්නේ. දුම් කොළ ශාකයේ හේවත් නිකොටියාන ශාකයේ කුඩා අවදියේ පටන්ම විවිධ රෝගයන්ගෙන් කෘමීන්ගෙන් ආරක්ෂා වීම ඇතුළු නොයෙකුත් හේතු සඳහාද මේ විෂ රසායන ද්‍රව්‍යයන් භාවිත කරනවා. අද ලෝකයේ බෝනවන රෝග අතුමින් ප්‍රධානම තැනක් ගන්නේ මේ දුම් වැටි නිසා ඇතිවන රෝග. මෙමගින් නැතිවන රෝග බොහොමයක්ම දිගු කාලීනව රෝග, එහෙමත් නැත්නම් පිළිකාවන්. සාමාන්‍යයෙන් දුම් වැටියක් සලකා බැලුවම පිළිකාකාරක රසායන ද්‍රව්‍ය පමණ 70කට වඩා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඒවායේ මෙන්න මේවා අන්තර්ගතයි. උදාහරණ විදිහට කාර, කාබන් මොනොක්සයිඩ්, ඔක්සිඩයිසින් කිමිකල්ස්, ඒ කියන්නේ ඔක්සිහාරක රසායනිකයන් ලෝහ අඩංගු වෙනවා. මේවා සියල්ලම පාහේ ශරීරයට අහිතකර ද්‍රව්‍යයන්. තාර මගින් තාර සොසන මාර්ගයේ මේවා තැන්පත් වෙනවා. ඒ වගේම කාලයත් සමග පෙනහළු තුලටද කිඳා බැහැලා සදාකාලික හදවත් රෝගියෙක් බවට පත් වෙනවා. දත් දුර්වල වීමට මුඛ පිළිකා ඇති කිරීමටද තාර ප්‍රධාන රෝගකාරකයක් වෙනවා. කාබන් මොනොක්සයිඩ් දුම්පානයේදී වායුවක් ලෙස නිර්මාණය වෙනවා. මේ ශරීරයට විෂ සහිතයි. දුම්පානය කරන්නන්ගේ ලේ තුළට මේ ඇතුළු වෙනවා. කෙටියෙන්ම කියනවා නම් මේ මගින් සිද්ධ වෙන්නේ අපේ ශරීරයේ අවයවයන්ට සැපේන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන එක. ඒක අපේ ඉන්ද්‍රියන්ගේ කල්පවැත්මට මෙන්ම නිවැරදි ක්‍රියාකාරීත්වයට කෙලින්ම බලපානවා. ඔක්සිඩයිසින් කිමිකල්ස් එහෙම නැත්නම් ඔක්සිහාරික රසායනිකයන් මේවා ගොඩක්ම ප්‍රතික්‍රියාශීලී රසායනික ද්‍රව්‍ය. මේවා කෙලින්ම හදවතේ පේශීන්ට හා රුධිර නාලවලට හානි කරනවා. මෙම රසායනිකයන් මේදේ එක්ක ඉක්මනින්ම ප්‍රතික්‍රියා කරනවා. මේ හේතුව නිසා දමන විත්තිවල මේදේ තැන්පත් වීමේ වැඩි අවධානමක් දුම්බර අයට තියෙනවා. මෙය හදවත් රෝගවලට හා ලේ කැටි සිරවීමට ප්‍රධානම හේතුවක්.
ලෝහ ගැන කතා කරද්දී පිළිකා රෝග සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන බැරලෝහ වර්ග රාශිය දුම්මැටි තුල අඩංගු වෙනවා. ඒව කිහිපයක් විදිහට ආසනික්, බෙරිලියම්, කැඩ්මියම්, ක්‍රෝමියම්, කොබෝල්ට්, ඊඑම් සහ නිකල් හඳුන්වන්න පුළුවන්. දුම්බීම මගින් ශරීරයට විවිධාකාරයේ ලෙඩ රෝග රාශියක් ලබා දෙනවා. ඉන් අතරින් ලිංගික අප්‍රාණිකත්ව ඇතිවීම, ශ්වසන පද්ධති ආශ්‍රිත ගැටලු, රුධිර පීඩනයේ සහ හදවත් ගැස්මේ වේගය වැඩිවීම, රුධිර නාල අවහිරවීම, රුධිරයේ කැට ගැසීමට වැඩි නැඹුරුවක් දැක්වීම ආදී රුධිර සංසරණ පද්ධති ආශ්‍රිත ගැටලු මෙන්ම දුම්පානය නිසා ප්‍රතිශක්තිකරණය දුර්වල වී නියුමෝනියාව සහ ප්‍රතිශය රෝග සෑදීමේ වැඩි සම්භාවිතාවයක් ඇති කිරීමට හේතු වෙන්න පුළුවන්. පෙනහළු, මුඛය, නාසය, ගල නාලය, දිව, අන්නසෝතය, උගුරු දණ්ඩ, අග්න්‍යාශය, ඇට මිදුළු, වකුගඩු, ගර්භාෂය, මුත්‍රාශය, ඩිම්බ කෝෂය, මුත්‍ර වාහිනි, අක්මාව, බඩරය ආශ්‍රිතව පිළිකා සෑදීම ඉතාමත්ම වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ වගේම හදවත් රෝගවලින් නම් කිසිම අඩුවක් වෙන්නේ නැහැ. මේ තමතරම අස්ති බිඳියාමේ රෝගය හැමතත් නැත්නම් ඔස්ටියෝපොරෝසිස්, ආහාර ජීර්ණ පද්ධතිය තුවාල, දිය රැඩියාව ආකාරය 2 type 2 diabetes වගේ රෝග රාශියක ආඩම්බර හිමිකාරයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. පොඩි වයසේ ඉඳලම ගොඩක් අය දුම් බොන එක දැන් පුරුද්දක් කරගෙන තමයි ඉන්නේ. ඒ කරන හැම දෙනාම මේක විපාක ගැන හොඳටම දන්නවා. තමන් ගැන වගේම අනිත් අය ගැන හිතන කෙනෙක් නම් තමන් වටේ ඉන්න ආශ්‍රිත කරන අය ගැන හිතනවා නම් ඔවුන්ට ආදරය කරන කෙනෙක් නම් දුම්පානය නතර කරන්න දැන් ඔබට කාලේ ඇවිත්. රජයක් විදිහට සලකලා බැලුවම පිළිකා රෝගීන් සඳහා ලොකු මුදලක් වෙන් කරනවා. නිකරුණේ තමන් විසින්ම හදාගන්න ලෙඩ රෝග වලට වේදම් කරන්නේ අපේම ආදරණීය රටවැසියන්ගේ ප්‍රතිසන්දි. ඒ වගේම ලෙඩ රෝගයක් හැදුනම තමන් විතරක් නෙමෙයි තමන් වටේ ඉන්න අනිත් අයත් ඒකෙන් පීඩා විඳිනවා. ඉඩ තියෙන වෙලාවක මහරගම පිළිකා රෝහලට ගිහින් අසරණ රෝගීන් දිහා බලලා ඉඳා. විවිධ මත්ද්‍රව්‍ය නිසා රෝගයන්ට ගොදුරු වුණ කර්ම තරණයන් කී දෙනෙක් ඉන්නවද බලන්න. මේ පිළිබඳව දීති රීති දාලා මිනිස්සුන්ව වළක්වනවට වඩා හොඳම දේ තමන් විසින්ම තමන්ගේ ආකල්ප හදාගෙන ස්වයං විනයකින් තමන්වම පාලනය කරගන්න එක. මේ කරුණු වලින් ඔබටම තේරෙනවා ඇති සිගරට්ටුවක් කියලා කියන්නේ මරණයට අතවන්න මහා භයානක දෙයක් කියලා. ඉතින් ඔබට ආදරේ නම් මේ වගේ දේවල් වලින් වැළකීලා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරු වෙන්න. ඔයාට මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වුණා නම් හෙල්බිම් ටීවී අපිය සබ්ස්ක්‍රයිබ් කරලා තව කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. ඒත් එක්කම නොටිෆිකේෂන් ගෙන්න ගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. මේ වගේම නැවතත් වටිනා වීඩියෝ එකකින් හමු වෙනකන් සුබ දවසක්.